I Bovan, Kalina Proti Bartha Karane, Pramukia. Harite Harriet Makiena, Siyatha Udas and a Puat Vikashe, Samagin, Mama Anuradha Ranasingha. Prathamen Avadahane Puat Siras Talavetha. Handa Vetana Kanta Wange, Kandulugange, Opera the Karwan, Gilena Dine, Vedi Ethica, Novana Baba, other Telivekian. Parcel Darian, Haralaksha, Dasa Dahasakata, Vaisata Galapina, Baran Nehe, Dawasakata Gabsa Dahak, Why the Chamal Gay Hilitarawe Kiripetivalin, Gasa Kapu, Samagambala, Patti Kiria. Then Avadahane, Deshe Puatweta Jatantra Kanta Dine, Mahat Ihalin, Samarana Ratak Api Deshapalana Kata, Alut Nitriti, Kantavan, Naga Sitvima, Kantava, Savibalagan Vima Veni Matruka. AC Kambarabala, Rev Pilirav Dena Davasak Other Tarupahe Hotel Villa, Samatrana Pavatwana, Davasak Other Adavage Davasaka, Lankawe Aganakare Vana, Kolamatula, Kandulu Halana Kantavan Ge Katavai, May Other Jatyantara Kantadine Loki Purama Vagema, Aperatit, Kantavagana, Hari Hariata, Purasaram Dodana Davasak. Eighth Venata Bagema Adat Kandulu Gangak Medha Jeevita Given a Kanta Vansoya Apigia ඉන්නේ මහා අපායක මගේ මහත්යත් මේ ගෙදර තමයි හිටේ විස බීජ ඇදිලා කකුල කපලා මැරුනේ. ඕගොල්ලන් මේව ඇවිල්ලා බලන්න මේ මොන මේ සැමරුමක්ද? අපිට මේ කාන්තා කියලා දිනයක් වැඩක් නැහැ. කාන්තා දිනේ කියන්නේ එක අම්මා කෙනෙකුට හරි ඊතර සන්තෝෂේ තමයි කාන්තා දිනේ කියන්නේ. ඕගොල්ලන් කොහොම හරි ඇවිල්ලා මේක බැලුවොත් තමයි අපිට සන්තෝෂයක් ලැබෙන්නේ. කාන්තා දිනයක් වෙන්න ඕන නම් බබාලා අම්මෙන් අම්මලටයි දරුවලට හොඳට කන්න බොන්න තියෙන්න ඕනේ. එතකොටම තමයි කාන්තාව කියන එක කියන්න පුළුවන්. මේ මොන කාන්තාවද? අද ළමේ බේතක් ගන්න ගියාම ඉස්සෙල්ලා බේත් රුපියල් 500කට ගන්න පුළුවන්. දැන් 1500කටවත් පොඩි ළමයකට බේතක් ගන්න නෑනේ. ඉස්සර ඒක හදන්න කියන්නේ එතකොට කාන්තාව දින සමරම අපි. අද කාන්තාව හඬා වැටෙන දවසක්. මොකද ගෙවල් වල සීනි ටිකක් නෑ, තේකොළ ටිකක් නෑ, ළමයට කිරිපිටි දෙන්න විදියක් නෑ. ඒ නිසා අද අරියට කාන්තාව දුක් විඳිනවා. ගොඩාක්ම දරුවෝ එක වෙලයි දැන් කන්නේ. දවල්ට විතරයි කන්නේ. රැට බුදිය ගන්න බඩගින්නේ. කොළඹ හතේ කට්ටියට මේ රැස්වීම තියලා උත්සව අරගෙන සමරන්න හැමදේම කරන්න පුළුවන්. දැන් බහුතරයක්ම දැන් අනිත් කට්ටියට මේ නැහැනේ. අපිට ඇත්තටම කාන්තා දිනයක් කියලා නැහැ. දිනේට අපි ආසයි ගෙවල් වල ඉඳලා කාලා බිලා ඉන්න නමුත් අපිට එහෙම කරන්න වත්කමක් නැහැ. අපි ඉතින් ඇවිල්ලා එදා වගේම රස්සාව කරන හැමදේම වෙන මොනවා කරන්නද? කාන්තා දිනේ කියලා අපිට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි දුක් විඳින මිනිස්සුනේ. මෙරට වයස අවුරුදු 5 19 අතර පාසල් දැරියන් අතරින් ලක්ෂ 4කට අධික සංඛ්‍යාවකගේ වයසට සරිලන බර නැති බව වෛද්‍ය චමල් සංජීව පවසනවා. එසේම දිනකට අපේ රටේ ගබ්සා දහසකට ආසන්න සංඛ්‍යාවක් සිදුවන බවයි ඔහු අනාවරණය කළේ. මේ අතර අඩු බර දරුවපත් අනාගතයේ බරපතල සෞඛ්‍ය ගැටලු නිර්මාණය කරනු ඇතැයි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් පවසනවා. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5 19 අතර පාසල් දැරියන් අතරින් 4 ලක්ෂ 10000ක් වයසට ගැලපෙන බර නොදරන බව බ්‍රිතාන්‍යයේ ලැන්සෙට් වෛද්‍ය සංගරාව පසුගිය පෙබරවාරි මාසයේ 29 වෙනිදා ජාත්‍යන්තරයට වාර්තා කරනවා. ඒක දෙවෙනි වන්නේ ඉන්දියාවේ ප්‍රතිශතයට පමණයි. පිරිමි දරුවන් අතර මේ පෝෂණ දුර්වලතාවට ගොදුරු වෙන වයසට ගැලපෙන බර නොදරන ප්‍රමාණය 4 ලක්ෂ 50000ක්. ඒ වගේම අපි සඳහන් කළා ගබ්සාවන්ට ලක්වන ප්‍රමාණය වැඩි වීමක් තිබෙනවා. අපේ රටේ සමාජ සමීක්ෂණවලට
අනුව දවසකට අවමතර මේ ගබ්සාවන් 1000ක් සිද්ධ වෙන රටක්. පෞගිය අවුරුදු 10 ඇතුළත ගත්තොත් ලංකාවේ දරු උපත් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. අපි අවුරුදු 5කට කලින් ලංකාවේ දරු උපත් තිබුණේ වර්ෂයකට 380,000ක් විතර. 2022-23 වසර වෙනකොට ඒක 275,000කට අඩු වෙලා තියෙනවා. මේ දරු උපත් සංඛ්‍යාව අඩු වීමේ බලපෑම දැනට දැනෙන්නේ නැහැ. මේ අද ඉපදෙන දරුවා අවුරුදු 20කින් විතර මේ ලංකාවේ වැඩ කරන ජනතාවත් අතර එකතු වෙනකොට තමයි මේ හිඟය දැනෙන්නේ අපිට. ඊට අමතරව දැන් සංක්‍රමණය වෙනවා ලංකාවේ තියෙන හොඳම මොළටිය. එතකොට මේව ආර්ථිකයට දැනෙන්න පටන් ගන්නවා. 275,000ක දරුපත් වලින් 10%ක් නොමේරු දරුපත්. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 471 වැනි ටෙලිවැකිය. අද මහශිව රාත්‍රිය. ඒ වගේම ජාත්‍යන්තර කාන්තා දිනේ. ඒ නිසා ජාත්‍යන්තර කාන්තා දිනේ ගැන කොහොම වුණත් නේ අපේ කාන්තාවන්ට අත් වෙලා තියෙන අත් කරලා දීලා තියෙන ජීවිතය ගැන බොහොම කෙටි සටහනක්වත් තියන්නම අවශ්‍යයි නේද? කාන්තා දිනේ ගැන හරි අපූරු කාටුන් දෙකක් තිබුණා. එකක් අද පත්තරේ අවන්ත ආටිගල හැඳලා තියෙන්නේ. හරිම සරල කාන්තා දිනයට මේක තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. හොඳේ. අනිත් කාටුනිය ලංකාදීප පත්තරේ අසංක ඉඳුනිල්ගේ. ඇත්තටම අපේ රටේ කාන්තාවට මේ රට දේශපාලනික, සමාජ, ආර්ථික වටපිටාව විසින් උරුම කරලා දීලා තියෙන වේදනාත්මක ජීවිතය මේ කාටුන් දෙකෙන් හරි අපූර්වට විග්‍රහ කරනවා. හොඳේ. අද වන විට අපේ රටේ බොහෝ පවුල් දැඩි ආර්ථික ප්‍රපාතේ ගිලී සිටින බව සත්‍යයක්. අමුතුවෙන් කියන්ට දෙයක් නෑ නේද? එහි වැඩිම බලපෑම එල්ලවන්නේ කාන්තාවන් හා දරුවන්ට. මේලඹෙන්නේ කාන්තාවන් හා දරුවන් ගැන වැඩියෙන්ම කතා කරන කාලය, යුගය. හොඳේ. අමුතුම ස්ලෝගන් එළියට එන කාලය. චන්ද කාලීට තරම් කාන්තාවන් හා දරුවන් ගැන කිඹුල් කඳුළු හෙලන යුගයක් තවත් නැති බව අප දන්නවා. රටේ සමස්ත ජනගහනින් 51%කට අධික සංඛ්‍යාවක් කාන්තාවන්නේ නේද? ඒක තමයි හේතුව. හොඳේ. ඒ කියන්නේ දළ වශයෙන් 1,15,00,000කට වැඩි සංඛ්‍යාවක් කාන්තාවන්. මේ කාන්තාවන් නියෝජනයේට හැබැයි මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කාන්තා මන්ත්‍රීවරයන් 12 දෙනෙකු පමණයි. හොඳේ. ඒ අයගෙනුත් වැඩි හරියක් ඔය පාර්ලිමේන්තුවේ ඇවිල්ලා තියෙන්නේ ස්වාමි පුරුෂයාගේ හරි, එහෙමත් නැත්නම් පියාගේ හරි අභාවයෙන් පස්සේ. හොඳේ. ලෝකයේ අර පළමු අගමැතිනිය සේම විධායක ජනාධිපතිනියත් බිහි කරපු රටනේ මේක නේද? එහෙව් රටක ඇත්තටම අපේ කාන්තාවගේ ජන ජීවිතයේ මොන වගේද කියලා අද වගේ දවසක සොයා බලන්නම වටිනවා. හොඳේ. අපේ රටේ පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්තවලට අනුව අවුරුද්දකට, හොඳට මතක තියාගන්න, අවුරුද්දකට මාතෘ සියදිවි නසා ගැනීම. හොඳේ. මාතෘ සියදිවි නසා ගැනීම අවම වශයෙන් 30ක්වත් සිද්ධ වෙනවා. හොඳේ. 30ක්වත්. මේ මාතෘ සියදිවි නසා ගැනීම වලින් 3/1 හේතු වෙලා තියෙන්නේ අනවශ්‍ය ගැබ් ගැනීම. හොඳේ. අනවශ්‍ය ගැබ් ගැනීම. ඒ වගේම සමීපතම සහකරුවගෙන් සිදුවන හිංසන, ආදර සම්බන්ධතා, අනියම් සම්බන්ධතා, ලිංගික ගැටලු, පවුල් ආරවුල්, ඒ විතරක් නෙමෙයි බරපතල විදිහට සියදිවි නසා ගැනීමට හේතු වෙලා තියෙනවා මූල්‍ය ගැටලු, ආර්ථික ප්‍රශ්න. හොඳේ. ආර්ථික ප්‍රශ්න. අපේ රටේ පොදු ප්‍රවාහනය ගැන ඒකම බලන්ටම වටිනවා නේද? හැබැයි ඉතින් ආයේ අමුතුවෙන් ලියන්ට කියන්ට දෙයක්වත් නෑ නේද? උදේ වගේම හවසට රාජකාරී එන්නෙත්, අවසන් වෙලා ගෙදර යන්නෙත් බස් රථයක හෝ දුම්රියක නම් ඒ වේදනාත්මක අත්දැකීම දන්නේ කාන්තාව විතරමයි. හොඳේ. හරිද? යන්ට වෙන්නේ කොහොමද කියලා අහලා බලන්ට, යන්නේ නැති අය, ගිහිල්ලා නැති අය ගිහින් බලන්ට, එක්ක යනවනම් අර පාර්ලිමේන්තු ඉන්න නෝන්ලා ටිකක් දාගෙන යනවනම් හරි ෂෝක්. හොඳේ. හරිද? නිදහසින් පසු නිදහසේ නම්බුකාර ලෙස යන්න
තමන්ට එන්න පුළුවන් මගී ප්‍රවාහනයක් හදාගන්න බැරුගේ රටක්. හොඳේ මගී බස් රථ හෝ දුම්රියවල ගමන් ගන්න කාන්තාවන්ගෙන් 50-60% අතර සංඛ්‍යාවක් එක් වතාවක් හෝ ලිංගික හිංසනයට ලක්වන බව හෙළිදරව් වෙලා තිබෙනවා. හොඳේ ඒ වගේම මේ රටේ වැන්දබුවන්ගේ සංඛ්‍යාව අරඹලන්ට උතුරු නැගෙනහිර යුද්ධය නිසා අඩුම ගානේ උතුරු පළාතේ පමණක් හොඳේ උතුරු පළාතේ පමණක් කාන්තාවන් 45,000කට වැඩි පිරිසක් වැන්දබුවන් බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකා රණවිරු සේවා අධිකාරිය ඔය 2011 වසරේ හරිද? අද ඊ එකක් එහෙම නෙමෙයි 2011 වසරේ නිකුත් කළ වාර්තාවකට අනුව මිය ගිය හෝ අතුරුදන් විවාහක හමුදා සමාජිකින්ගේ සංඛ්‍යාව 10,000කට ආසන්නයි කියලා තියෙනවා. ඒ කියන්නේ දකුණෙත් ඔය යුද්ධය නිසා වැන්දබුවන් වූ කාන්තාවන්ගේ සංඛ්‍යාව අඩුම ගානේ 10,000කට වැඩි වෙන්න අවශ්‍යයි. හොඳේ මේ සියල්ල අතර අද මේ රටේ 124කට වැඩි කාන්තාවන් පිරිසක් බෙල්ලට තොණ්ඩුව වැටිලා දහදුක් විඳිනවා. ඔව්, ශුද්‍ර මූල්‍යයේ ණය උගුල හිර වෙලා. මුලතිව්, වවුනියාව, අනුරාධපුරය, පොළොන්නරුව ආදී ඈත දුෂ්කර පළාත්වල කාන්තාවන් මේ ක්ෂුද්‍ර මූල්‍යයේ ණය උගුලි හසු වුණේ නියාමනයක් නැති රටක සැබෑ ස්වරූපය හෙළිදරව් කරමින්. හොඳේ නියාමනයක් නැති රටක්. මේ ක්ෂුද්‍ර මූල්‍යයේ ණය උගුල නිසා සියදිවි නසාගත් කාන්තාවන්ගේ සංඛ්‍යාව මේ වන විට 200 පැනලා ඉවරයි. කඩා කප්පලු පවුල් ගානත් ඒ වගේමයි. මේ ටෙලිවැකිය ලියන මොහොත වන විටත් මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිර වුණු කාන්තාවන් හඬා වැටෙනවා. ඔවුන්ගේ දැස්වලින් කඳුළු ගලා යන රටක් මේක. මේ සියල්ල අතර දේශපාලඥයන් විසින් කාබාසිනියා කළ රටේ මුළු තැන්ගේ වැඩිම වේදනාව විඳින්නෙත් ඇයයි. ඔව්, 160කට වැඩි පවුල් සංඛ්‍යාවක් වේල් 3 වෙනුවට එක් වේලක් හෝ වේල් 2ක් කන රටක් බව අපි ආයි අමුතුවෙන් කිව යුතු නෑ. හඬන දරුවගේ කුස නිවන්නට දෙතනේ කිරි නැතිවාසේම එක එළවලුවක් එක්ක බතක් උයාගන්ට බැරිව හඬන නුඹේ දැසේ කඳුළු මහා ගඟක් වී ගලා ගොස් රටම කෑ උන්ව ගිලගන්නා දිනය ළඟ ළඟම එන බව කිව යුතුයි. ඔව්, නුඹේ කඳුළු ගඟ උන්ව ගිලගනු ඇත කියලා අද ටෙලිවැකිය අවසන් කර. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.